පැලියකොට බිගම මාර්ගයේ කළුපාලම ප්‍රදේශයේ නිවසකට අද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලින් දෙදෙනෙකු නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් නිවස තුල නිදාගෙන සිටි පුද්ගලයෙකුට තමයි වෙඩි තියලා තියෙන්නේ. එම අවස්ථාවේ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා ප්‍රතිකාර සඳහා. ප්‍රතිකාර ලැබීමේ සිටින අතරතුර මේ වන විට පුද්ගලයා මිය ගිහිල්ලා තියෙනවා. මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 32ක් පමණ වෙනවා. මොහු විවාහක පුද්ගලයෙක්. මේ සම්බන්ධයෙන් පැලියකොට පොලිස් ස්ථානයේ විමර්ශන ආරම්භ කළා තියෙනවා. මෙම පැමිණි සැකකරුවන් හඳුනා ගැනීමට, ඒ වගේම මේ යතුරු පැදිය හඳුනා ගැනීමට පිස්තෝල අවියකින් निरीक्षण මේ මනුෂ්‍ය ඝාතනයේ යම්සි මද්‍රව්‍ය ජාවරම් කරුවන් අතර ඇති වෙච්ච ප්‍රශ්නයක්ද කියන තත්ත්වය සලකා බලමින් විමර්ශන කටයුතු මෙහෙවනවා පැලියකොට මුලස්ථාන පොලිසිය සහ සවස් විමර්ශන කණ්ඩායම් කීපයක්. මේ අතර මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකින් සැක කටයුතු මලසිරුරක් හමු වී තිබෙනවා. මෙම මලසිරුර එම පාසලේ ක්‍රීඩාංගණයේ බාරව කටයුතු කළ ආරක්ෂක නිලධාරියාගේ බවට හඳුනාගෙන ඇති බවයි වාර්තා වූයේ. මෙම පුද්ගලයාව කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි මේ වන විට පොලිසිය සැක පළ කරනවා. ඔහුගේ සිරුර වෙළුම්පටි කිහිපයකින්ද ඔතා තිබූ බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ කුමාර සම්පත් නැමැති 29 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මහනුවර පොලිසිය සිදු කරනු ලබනවා. ඊයේ රාත්‍රී මෙම ඝාතනය සිද්ධ වෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඒ පාසලේ පිටණී ආරක්ෂකයා වශයෙන් කටයුතු කරපු පෞද්ගලික ආරක්ෂක අංශයකට සේවය කරන ලද පුද්ගලයෙක්. මේ පුද්ගලයා මෙම පිටණියේ වූ රැඳී සිටි ස්ථානයේ යම් කිසි පුද්ගලයෙක් හෝ පුද්ගලින් පිරිසක් විසින් ඔහුව බැඳ දමලා ඝාතනය කළ තියෙන තත්ත්වයක් තමයි වාර්තා වෙන්නේ. නමුත් එහි සැකකරුවා මෙතෙක් හඳුනාගෙන නැහැ. මහනුවර මුලස්ථාන පොලිසිය මගින් විමර්ශන ආරම්භ කරා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.